අයිබෝන් කියලා පිළිගන්නවා ආදරණීය YouTube යාළුව යෙහෙළිය සියලු දෙනාවම අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පෙක් රේෂියෝ ගැන. පෙක් රේෂියෝ ගැන ආරම්භ කරන්න පෙක් රේෂියෝකේ සූත්‍රය තමයි මේ දක්වලා තියෙන්නේ. පෙක් රේෂියෝ කියන්නේ PE රේෂියෝ එක බෙදෙනවා earning growth rate එකත් එක්ක. ඉතින් මේ වීඩියෝ පාඩමට එන්න කලින් PE රේෂියෝ කියන්නේ මොකක්ද කියන ගැන අවබෝධයක් මගේ ආදරණීය යාළුවන්ට නැතිනම් description එකේ දාලා තියෙනවා මම PE ratio එක කියන්නේ මොකද්ද ඒක value මේක calculate කරන්නේ කොහොමද කියන කාරණය ඒ වගේම earning growth rate එක ගැන අපි ගිය සතියේ වීඩියෝ එකේදී කතා කරා මේ තියෙන සම්බන්ධ පාඩම ඒකත් කරුණා කරලා බලලා එන්න එතන ඉඳලා තමයි අද දවසේ අපි වැඩසටහන ආරම්භ කරන්නේ හරි PEG ratio එක ගැන කතා කරද්දී අපි මුලින්ම සමාගමක් ගමුකු උදාහරණයක් විදියට මේ සමාගම Share price එක තියෙන්නේ රුපියල් 20ට. ඒ වගේම earning per share එක තියෙන්නේ රුපියල් 2කට. ඉතින් මේකේ PE ratio එක හොයන්නේ අපි කලින් කියලා දුන්න විදිහටම රුපියල් 20 බෙදීම ලක් කරනවා earning per share එකෙන්. ඒ කියන්නේ රුපියල් 2කින්. අවසානයේදී PE ratio එක එනවා රුපියල් 10ක් විදිහට. අපි මේ PE ratio එක දැන් මෙතනදී හොයාගත්තේ අපිට ඒක PEG ratio එකට අවශ්‍ය වෙනවා. PEG ratio එකකින් අපි බලන්නේ මේ කම්පැනිය අපි buy කරන්නද, sell කරන්නද, hold එකේ තියාගන්නවද කියන කාරණය පිළිබඳවයි. ඉතින් අපි ඉදිරියට යමු. මේ සමාගමේම earning growth rate එක අපි දාගමුකෝ 10%ක් කියලා earning growth rate එක කිව්වේ වාර්ෂිකව අවුරුදු 5කට විතර තමයි අපි සාමාන්‍යයෙන් බලන්නේ තනිව අවුරුද්දකට බලන්න එපා අවුරුදු 5කට විතර earning growth rate එක බලාගෙන යද්දි මේ කම්පැනි එකේ වර්ධනය අපිට ප්‍රතිශතයක් විදියට ගන්න පුළුවන් ඒ පාඩම කලින් බදාද ගිය බදාද කරපු පාඩම එතකොට 10%ක් නම් මේකේ earning growth rate එක ඔය සියලු තොරතුරු මෙන්න මේ සූත්‍රයට ආදේශ කරන්න පුළුවන්. ඒ තමයි PE ratio එක earning growth rate එකෙන් බෙදෙන එක. ඕකම මේ විදිහට දක්වන්නත් පුළුවන්. ඒ කියන්නේ price per share එක බෙදනවා earning per share එකෙන් බෙදීමේ සම්පූර්ණ එක බෙදනවා growth rate of earning වලින්. earning එකේ growth rate එකෙන් බෙදීමට ලක් කරනවා. ඉතින් අපි PEG එකට ආදේශ කරමු මේ කම්පැනියේ මේ සියලු තොරතුරු PEG සමානයි PE ratio එක බෙදනවා earning growth rate එකෙන්. එතකොට PE ratio එක කලින් ආවේ 10. ඒටම growth rate එකත් ආවේ 10%. ඒ අනුව PEG එක 1යි ලෙස සඳහන් වෙනවා. එතකොට මේ PEG එක 1යි කියලා සඳහන් වීමත් කියන කාරණය මගෙන් කියවෙන්නේ මොකද්ද? හරි අලුත් මෙන්න මේකත් එක්කම තමයි අද පාඩමේ හරය බේසික් එක ඔයගලන්ට යන්නේ. ඉතින් මේ පාඩමේදී මෙතනින් එහාට කරගෙන යනකොට මම අන්තිමේ ප්‍රශ්නයක් අහනවා. ප්‍රශ්නේ තමයි දැන්ට මහන්න අන්තිමේ වෙනකොට උත්තරේ හොයාගන්න පුළුවන්. PEG ratio එකේ අවාසි 4ක් තියෙනවා. මට එකෙන් 3ක් description එකේ පල්ලෙහෙන් දාන්න. PEG ratio එක පමණ අපි හොයලා බලලා තොරතුරු ගනිද්දී අපිට වැරදින තැන් 4ක් මම දැන් කියනවා. අවසානයේදී ඒ 4න් 3ක් ඕගොල්ලෝ පුළුවන් හතරම හරි description එකේ දාන්න මොනවද PEG ratio එක විතර follow කරොත් එහෙම වෙන අවුල් තැන් කියලා. හරි. දැන් එතකොට මේ PEG ratio එක 1යි කියනකොට මොකද්ද මේකින් අදහස් වෙන්නේ? දැන් මේ ඕගලන්ට පේනවද මගේ ආදරණීය යාළුවනේ මම දාලා තියෙන්නේ PEG ratio එක 1 නම් මේක අපි කියනවා සාමාන්‍ය fair price එකක තියෙන සමාගමක් කියලා. ඒ කියන්නේ මේක තව දුරටත් ওই විදිහටම තියාගෙන hold එකේ තියාගන්න පුළුවන්. බැරි වෙලාවකින් PEG ratio එක 1ට වඩා අඩු වුණොත් අපි මේ අවස්ථාව දක්වනවා මේක කොටසක් buy කරන්න තියෙන හොඳ අවස්ථාවක් විදියට. බැරි වෙලාවකින් හරි PEG ratio එක 0.5ට වඩා අඩු වුණොත් 0.5 හොයිට අඩුන්නේ අපි කියනවා මෙන්න මෙතන වැරද්දක් තියෙනවා මගේ ආදරණීය සම වෙන්න ඕනේ මෙතන strong sell නෙමෙයි strong buy වෙන්න ඕනේ මේක වැරදීමක් typing කරේත් මම තමයි presentation එක හදගෙන ඉතින් ඒ හින්දා මගේ අතින් වැරද්දක් වෙලා තියෙනවා strong buy කියලා මෙතනට එන්න ඕනේ කොහොම හරි PEG ratio එක 0.5ට අඩු නම් strong buy එකක් මෙතනට එනවා PEG ratio එක 1ට වඩා වැඩි අවස්ථාවකදී අපි කියනවා sell අවස්ථාවක්
ඊළඟට පෙක් රේෂුව එක දෙකටත් වඩා වෙන්න අපි කියන ස්ට්‍රෝන් සෙල් අවස්ථාවක් ඉක්මනින් කොටස් විකිණිය යුතු අවස්ථාවක් කියලා. ඉතින් මේ පෙක් රේෂුවකින් අපිට අර්ථකථනය කරන්න පුළුවන් ඒකට ලැබෙන අකය අනුව මොන මොන අවස්ථාවේද අපි සෙල් කරන්න ඕනේද මේ සමාගම, එහෙම නැත්නම් බයි කරන් තියන් ඉන්න ඕනේද, ඒව බයි කරන්න ඕනේ නැත්නම් තවදුරටත් හෝල්ඩ් එකේ තියන් ඉන්නවද කියන කාරණය ඉන්න මම ඕගොල්ලන්ට පැහැදිලි කරන්නම් මේ කම්පැනි තුනට ගත්ත උදාහරණයක් එක්ක. එතකොට මේ කතාව ඕගොල්ලන්ට පැහැදිලි වෙනවා ඇති. ඉතින් මේ කම්පැනියේ තුනේ උදාහරණයක් එක්ක මම පැහැදිලි කරන්න. හරි, ABC කියලා කම්පැනි තුනයි. A කම්පැනිය ෂෙයා ප්‍රයිස් එක 10යි, B කම්පැනිය ෂෙයා ප්‍රයිස් එක 20යි, C කම්පැනිය කොටසක මිල රුපියල් 30යි. එතකොට මේ විදිහට කම්පැනි තුනේ දැම්ම EPS එක ගත්තොත් මේ කම්පැනි තුනේම හිතන්න නිකමට earning per share එක තියෙන රුපියල් 2 ගානේ. කොටසකට ගන්න ලබන ආදායම් ප්‍රමාණය ප්‍රොෆිට් ප්‍රමාණය තියෙන රුපියල් 2 ගානේ. හරි. එතකොට මේ EPS එක රුපියල් 2 ගානේ නම් තියෙන්නේ ඊට පස්සේ මේකේ PE රේෂියෝ එක. එහෙම නැත්නම් අපි කතා කරනවා මේකේ ප්‍රයිස් බෙදීම earning per share එක මෙතන දක්වලා තියෙනවා රුපියල් 5යි කියලා. මොකද එන්නේ ෂෙයා ප්‍රයිස් එක අපි බෙදෙනවා මේ කම්පැනියේ තියෙන EPS එකේ. එතකොට මෙතන 5යි. රුපියල් නෙමෙයි, normally 5යි. ඊළඟ B කම්පැනියේ 20 බෙදීම 2 උත්තරේ 10යි. ඊළඟට C කම්පැනිය 30 බෙදීම 2 උත්තරේ 15යි. earning per share growth rate එක හැම කම්පැනියෙම 10% කියලා බොරුවට ගමුකෝ. ඒ අනුව PEG එක පේනවද වෙනස් වෙන හැටි. රුපියල් 10ක් වෙච්ච කම්පැනියේ PEG එක 0.5යි. රුපියල් 20ක් වෙච්ච කම්පැනියේ PEG එක රුපිය මේ 1යි. රුපියල් 30ක් වෙච්ච කම්පැනියේ PEG එක 1.5යි. එතකොට ඕගලන්ට මම මේ කියලා දුන්න සටහනට අනුව පැහැදිලි වෙනවා 1යි කියන්නේ hold කරන් ඉන්න අවස්ථාව. ඒ කියන්නේ fair value එකක් මෙතන fair price එකක් මෙතන තියෙනවා. නමුත් 0.5යි කියලා එකකින් අදහස් වෙන්නේ මේක හොඳ අවස්ථාවක් නැවත මේ සමාගමේ කොටස් buy කිරීම සඳහා. 1.5 කියන්නේ මේක බොහෝ දුරට ප්‍රයිස් එක ඉහළ යෑමක්, මේක තියෙන මට්ටමට වඩා value එක අපි කියන over value තත්ත්වයක්, මේක sell කරන්න පුළුවන් හොඳ අවස්ථාවක්, sell කළ යුතු හොඳ අවස්ථාවක් කියලා මෙතනින් දක්වන්නේ. හරි, දැන් පොඩ්ඩක් ඔහොමම මගේ ආදරණීය යාළුව මේ ටික අහගන්න. හේතුව දැන් ඕගොල්ලන්ට බැලු බැල්මටම මේ PEG එක විතරක් බැලුව ගම ඕගොල්ලොන් හිතන්න පුළුවන් ඉෂා මරු මේ PEG එක විතරක් බලලා හැම කම්පැනියෝ මේ විදියට අරගෙන PEG එක එක නම් තියාගන්නවා 0.5 නම් ඊටත් අඩු නම් අපි එක ස්ට්‍රෝම් බයි කරනවා, එහෙම නැත්නම් එකට වඩා වැඩි නම් අපි සෙල් කරනවා කියලා අදහසක් එන්න පුළුවන්. ඒක ඇත්තටම ලොකුම ලොකු අපහසුතාවයක් අමාරුවකට වැටෙනවා ඕගොල්ලෝ මේක විතරක් බලන්න යන්න එපා. ඇයි මං එහෙම කියන්නේ කියන එක පැහැදිලි කරගන්න. මොකද මේක විතරක් බලලා කොටස්වලත පොලේ මුදල් ආයෝජනය කරන්න පුළුවන් නම් එනම් මේ ලංකාවේ විතර නෙමෙයි මුළු ලෝකෙම අය PEG රේෂියක විතරක් යොදාගෙන සියලුම කොටස් ආයවල ආයෝජනය කරන්න හැකියාව තියෙනවා. නමුත් මේක තියෙන අඩුපාඩුයි දැන් මං කතා කරන්න යන්නේ disadvantages යටතේ. එතකොට මේකේ තියෙන අවාසි දේවල් තියෙනවා හතරක්. එකක් තමයි මේ PEG රේෂියෝ එක සෙක්ටර් එකකින් සෙක්ටර් එකකට, ඒ කියන්නේ අපි කියනවා සෙක්ටර් එකකින් සෙක්ටර් එකකින් බැංක් සයිඩ් එක නම් හෝටල් සයිඩ් එක නම් ඊළඟට වෙනත් බෙවරේජ් කම්පැනිස් නම් ෆුඩ් කම්පැනිස් ඒව වෙන්න පුළුවන්, ඊළඟට ටෙලිකමියුනිකේෂන් වෙන්න පුළුවන්. මේ විදියට තියෙන සෙක්ටර් වලදී මේ PEG රේෂියෝ එක වෙනස් වෙනවා. ඔගොල්ලෝ මේ PEG රේෂියෝ එක හොයනකොට ආදරණීය යාළුවනේ ඔගොල්ලෝ මේ කම්පැනි වල සෙක්ටර් වෙන වෙනම යටතේ PEG රේෂියෝ එක හොයන්න ඕනේ. ඒක තමයි එක්සයිස් එක අද දවසේ. කවදාකවත් එකපාරට සම්පත් බැංකුවේ හොයලා ඊට පස්සේ අපි තව හෝටල් එක ඇට්කින්ස් හෝටල් එක හොයලා ඊට පස්සේ තවත් අපි ගමුකෝ තව ඩයලොග් එකේ හොයලා ඔය ඔක්කොම එකට එකද කරගෙන PEG රේෂියෝ හොයන්න යන්න එපා. ඇයි ඒ? ඒවල කැටගරීස් වෙනස්, ඒවල සෙක්ටර්ස් වෙනස්, ප්‍රොෆිට් ලැබෙන විදිය වෙනස්. අන්න ඒ හින්දා ඔගොල්ලෝ සෙක්ටර් එකකින් සෙක්ටර් එකට වෙන් කරගෙන, ඒ කියන්නේ බැංකින් සයිඩ් එකේ වෙනම PEG එක හොයන්න, එහෙම නැත්නම් PEG එක හොයන්න, ඊළඟට හෝටල් කම්පැනි වල වෙනම PEG එක හොයන්න. අන්න ඒ විදියට ඔගොල්ලෝ PEG එක තනියම හොයන්න උත්සාහ කරන්න. දෙවෙනි කාරණේ තමයි අපි මෙතනදී ඔයගොල්ලෝ දැක්කද මේ earning per share growth rate එක අපි ගත්තේ අවුරුදු 5කට වගේ සංඛ්‍යාවකනේ ගිය සතියේ පාඩමත් එක්ක එකතු කරලා. නමුත් මෙතනදී මතක තියාගන්න ඕනේ අපි මේ 10% කියන අවස්ථාව ගන්නේ ඇත්තටම ඉදිරියටත් එහෙම වෙයි කියලා හිතාගෙන යාළුවනේ. නමුත් හිතන්න යම් කිසි කාරණයක් හින්ද සිදුවෙච්ච වෙනස්කමකින් මේ 10% forecast එකකින් අපි අනාගත පූර්වකථනය කිරීමකින් ගැනීමේදී වැරදීම් වෙන්න පුළුවන්. ඒ හින්දා ඔයගොල්ලෝ හරි පරිස්සම් වෙන්න ඕනේ. ගොඩක් වෙලාවට
report nikuttenawa boho stock broker company walin report nikuttenawa me forecast ekak anu ekena pura kathane anu menna me vidiyata wenaskam wei me vidiyata company eke earning per share ekak naththan growth rate ekak wedi wei kiyana wage ewa namuth etene di parissam wennone ඇත්තටම ඒකේ තුල ඒ විදියට growth rate එකක් වෙන්න පුළුවන්ද ඒකේ නැති දක්වල නැති අවස්ථා තියනද වෙනස් වීම වෙන්න පුළුවන්ද කියන එක ගැන ඔගොල්ලෝ හොයන්න ඕනේ තුන්වෙනි කාරණේ තමයි මේ සූත්‍රය ඇතුලේ මේ PEG ratio එක ඇතුලේ පේනවද මේකේ තියෙන තනිකරම earning per share price එක growth rate earning එක එච්චරයි මේකේ ඇතුලේ තියෙන ඊළඟ අවාසිය තමයි dividend එකක් ගැන කොහි වෙලාවකවත් මේකට සම්බන්ධ වීමක් නැතිවීම dividend ගෙවන එක ඉතා වැදගත් සමාගමක් නමුත් මෙතනදී dividend ගැන කිසිම සඳහනක් නොවීම කියන කාරණය ලොකුම ලොකු ප්‍රශ්නයක් සිද්ධ වෙනවා ඒ හින්දා කරුණා කරලා ඒකට විසඳුම් සොයන්න ඕනේ ඒ කියන්නේ dividend එක වෙනම අපි බලිය යුතු කාරණා හතරවෙනි අවාසිදායක තත්වය තමයි මේක තුල තියෙන cash flow එකක් ගැන මේක සඳහනක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ කම්පැනි කොහොමද මුදල් ගමන් කරන්නේ මුදල් නැවත කම්පැනිට එන්නේ කොහොමද negative positive cash flow ද මොනවද කියලාවත් මේ peg එකකින් විතරක් අපිට බලලා තීරණය කරන්න බෑ. එහෙනම් මගේ ආදරණීය යාළුනේ peg එක හොඳ සූත්‍රයක්. නමුත් ඒකේ දුර්වලතා ගොඩක් තියෙනවා. ඒ දුර්වලතා ගැන අවබෝධයෙන් තමයි අපි යන්න ඕනේ. ඒ නිසා මම හැමදාම කියන වගේ මේ එක ratio එකකින් කම්පැනියක් මයින්ඩ් එපා. මේ රේෂියෝ එකට ඔක්කොම තොරතුරු දාගන්න. ඒ කියන්නේ PEG රේෂියෝ එක තියාගන්න, earning per share එක වෙනම තියාගන්න, ඊළඟට dividend yield එක තියාගන්න, dividend growth එක තියාගන්න. ඊට පස්සේ අනිත් පැත්තෙන් ඒ කම්පැනියට අදාළව අපි කතා කරපු beta value අරව මේව ඔක්කොම තොරතුරු ටික එකතු කරගෙන තමයි අපි මේක value ද, under value ද, over value ද කියන தത്വෙට ratio වලින් අපි කියනවා relative. එහෙම නැත්නම් අපි කියනවා සාපේක්ෂව මේක බලාගෙන යනකොට හොඳම කම්පැනිය තෝරන්න වෙන්නේ. ඒ හින්දා ඒකත් හොඳට මතක තියාගන්න. ඉතින් අද දවසේදී මම අහ ප්‍රශ්න නැවතත් අහනවා. PEG ratio එකේ තියෙන අවාසි හතරෙන් තුනක් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම වෙන මොනියම් හෝ ගැටලුවක් තියෙනවා ඕගොල්ලන්ට පහලින් කමෙන්ට් එකක් දාන්න පුළුවන්. ඒ වගේමයි මතක තියාගන්න පහලින් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න පරණ ලෙසන් ටිකත් බලන්න බැරි වෙච්ච කවුරු හරි ඒවා බලලා ප්‍රශ්න තියෙන ඉදිරිපත් කරන්න, subscribe කරන්න, comment කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් සියලු දෙනාටම සුබම සුබ රාත්‍රියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.